जल निम्न हरित अरण्य रुक्रोपण व्याप्ति जनपति अति नरबे बडुमिल अडुकर लबादुन सहने जनतावगिन रचयित प्रसाद कोटी देखकर विदेश मुदल रोटीन पीटे कराने पर वे इंडोनेशिया गुआन अनतुरत हेतु हेलीवे වනරෝපා පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනට සමකාමීව ජල නිම්න හරිත අරණ රොක් රෝපණ ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ජල නිම්න හරිත අරණ රොක් රෝපණ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ ඓතිහාසික සෝමවතිය පුදබිමේදී. සුභාදාම රැක ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුවයි වනරෝපා වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. जल निम्न हरित अरण रुक्रोपण व्याप्ति भूविद्या समीक्षण हा पतल कार्यांश मगिन संविधान किरुणा जनाधिपति तुमा मिम व्याप्रति आरंभ कले ऐतिहासिक सोमावती पुदबिमे नापले अक्रोपने किरिमें सोमावती पुदबिमे इदिकल तुन्माल निवासिकागार गुडने गिल्द जनाधिपति तुमा तीन विवृत किरुणा सोमावती रजमह विहाराधिपति पूज्य पहमुने सुमंगल स्वामीन वहंसे सह पार्लिमेंतु मंत्री सिरिपाल गम्लत महतायतुल विशाल पिरिसाक मिमवस्थावट सहभागी वुना इंधन मेन्म अत्यावश्य पारिभोगिक बांडवल मिल वहाम क्रियात्मक वन परिधि अडुकिरीम राज्य तीरणे कला पीडावट पत्व सिटी जनतावट सहन लबादिन बावट जनाधिपति मैत्रीपाल सिरिसेन मतितुमा हा अग्रमात्य महिंद राजपक्ष मतितुमा कल प्रकाश शेखटानुव मेम मिल अडुकिरीम सिदुकिरुणा ऑक्टेन अणुदेक वर्गे पेट्रोल लीटर एक मिल रुपयाल 145ක් දක්වා අඩු කර තිබෙනවා පසුගිය රජය සමයේ මෙය අලෙවි කළේ රුපියල් 155කටයි මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලිටර එක මිල රුපියල් 10ක් අඩු කිරීමට වත්මන් රජය පියවර ගත්තා. රුපියල් 123ක් පැවති ඔටෝ ඩීසල් ලිටර එක මිල රුපියල් 116ක් දක්වා අඩු කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව ඔටෝ ඩීසල් ලිටර එක මිල රුපියල් 7කින් අඩු කර තිබෙනවා. ත්‍රිරෝද රථ සහ කුඩා කෘෂිකාර්මික යන්ත්‍ර සඳහා යොදන T2 ලිහිසි තෙල් ඇතුළු ලිහිසි තෙල් ලිටර එක මිල රුපියල් 10කින් අඩු කර තිබෙනවා. ඒ සමග පැවති මාසික ඉන්ධන මිල සූත්‍රය වෙනුවට පිරිවැය මත පදනම් වූ ප්‍රායෝගික මිල ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනු ඇති. භාණ්ඩ කිහිපයකට පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීමටද රජය තීරණය කළා. පසුගිය වසර 3ක කාලය තුළ වාණිජ බැංකු මගින් ලබා දුන් රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා වන ණය මුදල සඳහා වූ පොලිමෙන්ම දඩ මුදල් සම්පූර්ණයෙන්ම කපා හැරෙනවා. සමෘද්ධි ප්‍රතිලාභීන්ට සමෘද්ධි බැංකු මගින් එදිනදා කටයුතු සඳහා ලබා දෙන ණය අත්තිකාරම් උපරිම සීමාව රුපියල් 10,000කින් වැඩි කර තිබෙනවා. විවගව සඳහා ලබා දෙන කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක මිල රුපියල් 500ක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කළා. අනෙකුත් භෝග සඳහා කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක සහන මිල රුපියල් 1500 සිට රුපියල් 10000 දක්වා අඩු කළා. 14%ක සහනදායි ආදායම් බදු අනුපාතය වර්තමානයේදී අදාළ වන්නේ කෘෂිකාර්මික කටයුතු වල නිරත සමාගම් වලට පමණයි. කෘෂිකාර්මික ව්‍යාපාර වල නියුතු අනෙකුත් පුද්ගලයන්ගේ කෘෂිකාර්මික ආදායම් මත බද්ද පවතින උපරිම අනුපාතය වන 24% සිට 14% දක්වා අඩු කළා. මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉදිරි කිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොලිය රඳවා ගැනීම බදු වලින් නිදහස් කර තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන එපැයුම් මෙරටට ප්‍රේෂණය කිරීම දිරිගැන්වීමටද රජය පියවර ගත්තා. එම දිරිගැන්වීම සඳහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ විදේශයන්හි සේවය කරන තැනැත්තන් ප්‍රේෂණය කරන මුදල් ආදායම් මැද නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. කුඩා පරිමාණ වෙළඳ ව්‍යාපාරිකයන් සඳහා සහන සලසමින් තොග සහ සිල්ලර වෙළඳ අංශය වැට් පත්‍ර යටත්වීමට අවශ්‍ය සැපයුම් සීමාවද වර්ෂයකට රුපියල් මිලියන 50 සිට රුපියල් මිලියන 100 දක්වා වැඩි කළා. සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයන්ට ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් ආයනනික රිදිපිලි මත පනවා තිබූ වැට් බද්ද ඉවත් කළා. දුරකථන සේවාවන් සඳහා පනවා ඇති ඉහළ බදු සැලකිල්ලටගෙන 125ක් වන විදුලි සංදේශ බද්ද 15%ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කළා. මේ අතර ඉන්ධන මිල පොහොර මිල සහ දුරකථන ගාස්තු ආදී අඩු කරමින් නව රජය ලබා දුන් සහන පිළිබඳව රට පුරා ජනතාව ප්‍රසාදය පළ කරනවා.
පෙට්‍රල් මිල රුපියල් 10කින් අඩු කරලා තිනවා ඩීසල් මිල රුපියල් 7කින් අඩු කරලා තිනවා ඒ වගේම 2D මිලත් අඩු කරලා තිනවා බඩු අපිට අවශ්‍යම දේවල් මේ වෙනකොට අඩු කරලා තිනවා ඉතින් සතුටුයි අපිට මේ පටන් ගැම්මේදීම මේ වගේ දේවල් කරනවා කියන්නේ තව ඉස්සරහට ගොඩක් දේවල් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා පහෝගිය ආණ්ඩෝ කාලේ අපි හරිම ආර්ථික අමාරුකම් වලින් ජීවත් වුණේ අත්‍යවශ්‍ය භාණ්ඩ පවා මිල වැඩි වුණානේ අලුත් අගමැතිතුමා ඇතුළු රජයේ හින්දා අපිට ආර්ථිකයේ සහන රැසක් ලැබුණා මොකද පෙට්‍රල් මිල ඊයේ රාත්‍රියේ සිට රුපියල් 10කින් අඩු කරුවා ලීටර जनता तीन दो करगेन रटे अगमति का मधुन्ना महिंद्र राजपक्ष मेतुमाट ए दीला दवस देख तून गेवेन कोट अद रटे मेच्चर काल पवती मंगल समरीर हत्या के तेल सूत्र संपूर्ण मनवत्तल पेट्रोल डीजल लोकम अड़गुराई ने जनता वट गिया वसर तुन गुडाक बलपादी मधुबर समय जनता के जीवन विधम एक इतना जनता दिरीट नवाग मेतुमत संवर्धन के जनाधिपत නව ගරු අග්‍රාමාත්‍යවරයාගේ බැල්ම අපේ ගෝ ජනතාවට ලැබුණා රුපියල් 10කින් තෙල් මිල අඩු කරා තෙල් මිල රුපියල් 10කින් පමණ අඩු වෙලා ඒත් එක්කම අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරා අපිට හරි සතුටක් දැනෙනවා ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාම අපි ගරු අග්‍රාමාත්‍යතුමාගේ රජියත් එක්ක බැඳී ඉන්නවා කියලා මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි බේවිම්ම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා නව අග්‍රාමාත්‍යතුමා පත් කිරීම සඳහා අපේ සෑහෙන්න ඉන්ධන ඒ වගේම පොහොර අපි නිෂ්පාදනය කරන ආර්තාපල් පිටරටින් ආනයනය කරනවා ඒවට බද්දක් පනවනවා දිනවා අපිට බොහොම සතුටුයි හැමදාම බදුබර කියලා අවුරුදු 3ක් කාලයක් මිනිසුන්ට තලාපෙලා පීඩාවට පත් කරලා තිබුණා අද ඒක නැති කරලා මේ බදුබර අඩු කරලා ඒ වගේම පෙට්‍රල් ඩීසල් අඩු කරලා මේ ජනතාවට සහන දෙන්න කරගෙන යන වැඩපිළිවෙලට අපි ජනතාව හැටියට ගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් අපගේ ස්තුතිය මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ඇත්තටම මේ බඩු මිලෙන් අඩු වීම ගැන හුඟක් සන්තෝෂ වෙනවා අපි මේ නව රජයට ස්තුතිවන්ත වෙනවා මේ වගේ සහන ගොඩක් දුන්නාන් පස්සේ අපිට වෙළඳාම් කරගෙන යන්න පුළුවන් කලින් හරි අමාරුවෙන් තමයි වෙළඳාම් කරේ ඉතින් ඉස්සරහට රටට හොඳ කාලයක් උදා වේවි කියලා මිනිස්සුන්ගේ සාක්කුව හිස්සලා තිබුණාන් පස්සේ මිනිස්සුන්ට බඩු ගන්න විදිහක් නැහැ. වෙනදා හාල් කිලෝ 10යි ගෙනිච්ච මිනිස්සු හාල් කිලෝ 5යි ගෙනියන්නේ. එහෙම නැත්නම් හාල් කිලෝ 1යි ගෙනියන්නේ. ඉතින් මේ දේවල් අඩු කරාට පස්සේ මිනිස්සුන්ට ගොඩක් දැනෙනවා. ඇත්තටම අපි කිව්වොත් අපි බොහොම අමාරුවෙන් අපි ජීවත් වෙන්නේ ආර්ථිකේ වැටලා තියෙන මේ මොහොතක අපිට මේ වගේ සහනයක් ලබා දීම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ තත්ත්වයක් ඇති කරපු එක ගැන මේවා ලබා දීපු එක ගැන ජනාධිපතිතුමාටත් අලුත් අග්‍රාමාත්‍යතුමාටත් ඇත්තටම ජාතියේ ස්තුතිය හිමි වෙන්න ඕන. ඇත්තට අපිට ලොකු සහනයක් මේක අමාරුවෙන් ජීවත් වුණ මොහොතක මේ වගේ සහනයක් ලබා දීම ගැන අපි ජනාධිපතිතුමාට වෙන අගමැතිතුමාට බොහොමත් මේ ස්තුති මේ කරපු දෙයට මේ රාජ්‍ය වෙනකොට ජනතාවට සහන විශාල ප්‍රමාණයක් දුන්නා. ගියා ආණ්ඩුව මොනවද කරේ? ඇයි මේ සහන හංගගෙන හිටියේ? ඇයි මේ ජනතාව මේ විදිහට උරාගෙන කෑවේ? අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ ජනාධිපතිතුමාට මේ ගත්ත තීරණේ ඉතාම අලංකෝ ජනතාව වෙනුවෙන් ගත්ත තීරණයක්. සුබ අනාගතයක් දැන් තමයි උදා වුණේ. නව ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකු ඊයේ දිනේද දිවුරුම් දුන්නා. දිවුරුම් දීමෙන් අනතුරුව ඔවුන් මෙසේ අදහස් පළ කළා. ජනාධිපතිතුමාට තමයි මේ මම රාජ්‍ය අමතිවරයා වශයෙන් පත් වුණේ තරුණ කටයුතු කාන්තා හා ළමා කටයුතු පිළිබඳව මම හිටියෙත් මේ තරුණ කටයුතු කියන්නේ රාජ්‍ය අමතිවරයා වශයෙන් ඒකේ හිටියට මෙලොව වැඩක් කරේ නෑ මම ඒ වුණත් දැන් මම හිතනවා මේ අමාත්‍යයන් සම්පූර්ණ වාරගෙන මට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා ඒ නිදහස ඒ අයිතිය සම්පූර්ණ ලබා දීලා තිබෙනවා මට පරණ අමතිකම තමයි හම්බ වුණේ මම විශ්වාස කරනවා අධිකරු ජනාධිපතිතුමාගේ සහාය තුල ලොකු වැඩක් අපිට ඉදිරි කාලේ කරන්න පුළුවන් වෙයි කියලා සාර්ථක ගමනක් ගැන බලාපොරොත්තු වෙනවා මේ වගකීම විශාලයි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කටයුතු ඉදිරි කිරීම ගැන අපේ ආණ්ඩුවේ බහුතරය අවශ්‍ය තරමටත් වැඩිය තීරණය කියන එක විශ්වාසයෙන් කියනවා අධිකරු ජනාධිපතිතුමා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් එන අයට තවමත් ඉඩ දීලා තියෙන්නේ රටේ අනාගතය ගොඩනැගීමට හැකි නායකයන් දෙදෙනෙක් අද සිටින බැවින් ජනතාවගේ අපේක්ෂාවන් ඉදිරියේදී ඉටු වන බව මැතිඅමැතිවරුන් පවසනවා තීන්දුවක් අරගෙන තියෙනවා පත්වෙන්ද පාර්ලිමේන්තුව කැඳවන්න හැබැයි බටහිර රටවල් මේ රටේ උගතුන් විද්වතුන් කොළඹට කේන්ද්‍රගත වෙලා ඉන්න මාධ්‍යයට පමණක් ජන බලවේගයක් තියෙන මේ සංවිධාන කියනවා පාර්ලිමේන්තුව කල් කියලා ප්‍රජාතන්ත්‍රවාද විරෝධී ක්‍රියාවක් කරයි කියලා
දෙදාර්ථක අවුරුද්දේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මාස 3කට පාර්ලිමේන්තුව කල් තිබ්බා. ඒකට කිසිම කෙනෙක් කතා කරේ නැහැ. ඊට කලින් ජෝසභියෝ ගාව වෙලාවේදී රණසිංහ බේමදාස මැතිතුමා පාර්ලිමේන්තුව කල් තිබ්බා. රනිල් මහත්තයරව ගණන් හදන අපේ හරේන්ලට බදුල්ලේ කට්ටියට අපි බොහොම පැහැදිලිව කියන්න ඕන දෙයක් තියෙනවා. 96 න් අඩු වුණේ නැහැ. 106 න් දැන් අබහිනෝ. 96 උඩට නැගිනවා. ඒතකොට 113 හදන එක ගැටලුවක් නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් මහින්ද රාජපක්ෂ මහත්තයත් එකට එකතු වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. මේ කණ්ඩායම. මෛත්‍රීපාල මහත්තයා රට ආදරයෙන්ද තමයි එතුමා පැහැදිලිව කිව්වේ මට රනිල් වික්‍රමසිංහ අතිරපග පැතුමත් එක මේ රට කරන් යන්න බෑ. මේ රටේ අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් පත් වෙලා ඉවරයි. එහෙනම් මේ රටට මෛත්‍රීපාල මහත්තයා ආදරේ එතුමාට ඡන්ද දීපු ජනතාව 60 ලක්ෂයක් වෙච්ච ජනතාවව වෙනුවෙන් එතුමා මේ කටයුතු කරා. එහෙනම් තමයි එතුමා රට ගැන හිතලා රටේ අනාගතය බාරගෙන දූදරුවන් ගැන හිතලා තමයි මේ තීන්දුව අරගෙන මේ දේ කරේ. ජනතාවට දැනෙන සහන දීලා රටට හිතකර ගමනක් යන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අත්ල් බඳගෙන මේ ගමන සාර්ථකව යයි කියලා මම විශ්වාස කරනවා. සමහර කට්ටියට මේක සිද්ධ වෙච්ච දේ ගැන හිතා ගන්නත් බැරුව ඉන්නවා. රනිල් වික්‍රමසිංහ කිව්වේ කවුරුවත් නේ මමයි අගමැති මං අරලියගහ මන්දිරේ යන්නේ නැහැ කියලා. අරලියගහ මන්දිරේ එයා තියලා අනිත් ඔක්කොම දැන් ගිහලි ඉවරයි. ජනාධිපතිතුමා නිවැරදි තීන්දුවකින් ඇති අවස්ථාවේ ඒ සමග එක්වීම සියලු දෙනාගේ යුතුකම බව ආගමික නායකයින් පෙන්වා දෙනවා. අග්‍රාමාත්‍යවරයාද සිය යුතුකම නිසි ලෙස ඉටු කරනු ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරන්නේ. පහුගිය කාල සීමාවත් එක්ක ගත්තයින් පස්සේ රටට සුබ සිද්ධියක් සිද්ධ වුණේම නැහැ. ඒක අපේ අධිකරු ජනාධිපතිතුමා තීරණ අරගෙන තියෙන නිසා එතුමා නියම තීරණයක් අරගෙන තියෙනවා. ඒ තීරණයට මහා සංඝරත්නය හැටියට අපි එක්ක ගයි මනව අගමැතිතුමා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා පත් වෙලා ඉන්නවා. අපි එතුමාට ආශිර්වාදත් කරනවා. ඒකීය රාජ්‍යයක් හැටියට ස්වාධීනව මේ රට කරගෙන යන්න වත්මන් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ශක්තිය තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. මේ රටේ ගැටලු විසඳා ගැනීම निराකරණය කිරීම සඳහා පැහැදිලි විවස්ථාවක් අපිට තියෙනවා. මේ ඔස්සේ අපේ අභ්‍යන්තර සියලු ගැටලු විසඳා ගන්නවා මිස මේ පිළිබඳව ජාත්‍යන්තර අතපෙවීමක් ඔවුන්ගේ සහාය උදව් ඉල්ලීමක් කිසිසේත්ම අපට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ රටේ තියෙන නීතිය හොඳටම ප්‍රමාණවත් කියන බවත් ප්‍රකාශ කරන්න කැමැති. බාහිර බලවේගවලට අපි මුහුණ දිය යුතුයි. අපේ රට ස්වයරි ජනරජයක්. ඉතින් එම නිසා අපේ ප්‍රශ්න පෞරුත් විසඳනවාට වඩා අප රට තුළම විසඳන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. අපේ අරමුණ විත්තේ අපේ රටේ සංවර්ධනයයි අපේ ජනතාව ආරක්ෂා කර ගැනීමයි. මෙතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව පිළිබඳ පෞද්ගලිකවම සුවා බැලීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අරලියගහ මන්දිරයට ගොස් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පිළිබඳව ඊයේ දිනේදී එහි ගොස් සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ. 2015 ජනවාරි 9 වනදා ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරින් ආරක්ෂාකාරීව ඉවත් වීමට අවශ්‍ය කටයුතු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළා. ඒ ආකාරයෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව පිළිබඳ ඊයේ අරලියගහ මන්දිරයට ගිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු කරුණු සොයා බැලූ බවයි වාර්තා වන්නේ. ඉදිරියේදීත් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව පිළිබඳ ගතියුතු සීලු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව පිළිබඳ අවශ්‍ය පියවර ගැනීමට ආරක්ෂක අංශ මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාද දැනුවත් කිරීමට මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තා. හිටපු අග්‍රාමාත්‍යවරයාට හෝ පැවිදි ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට හෝ එක්සත් ජාතික පාක්ෂිකින් කිසිවෙකුට සිදු වූ දේශපාලන වෙනස තුළින් හිරිහැර සහ අඩත්තේටම් සිදුවීමට ඉඩ නොතිබීමටයි මෙහිදී සාකච්ඡා කෙරුණේ. උතුර උතුරු මැද නැගිනහිර හා ඌව පළාත්වල වැසි හෝ කිකුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අනෙකුත් පළාත්වලටද පස්වරු දෙකෙන් පමණ පසු කිකුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. උතුරු නැගිනහිර උතුරුමැද සහ ඌව පළාත්වල වැසි හෝ කිකුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. අනිකුත් පළාත්වල පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හෝ කිකුරුම් සහිත වැසි ඇතිවේවි. විශේෂයෙන්ම බස්නාහිර මධ්‍යම සහ සබරතුම් පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරම තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. බස්නාහිර සබරගම සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. කිකුරුම් සහිත ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
දිවිනි බසනායක සහ දකුණු වෙරළට ඔබෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර 90-100 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එබැවින් මේ මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා. දිවින වටාවන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරු සහිත වැසි ඇති වන අතර බස්නායක සහ දකුණු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇති වීමේ හැකියාව පවතිනවා. මන්නාරම සිට කොළඹහරහා මාතර දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වාමාවර්තවල භ්‍රමණය වන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර 40-50 පමණ වෙනවා. දිවින වටාවන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිස් සිට ගිනිගුර දක්වා යන දිශාවලින් හමන්නේ සුළඟේ වේගය 60 කිලෝමීටර 30-40 පමණ අතරගයක් ගන්නවා. ගිගුරු සහිත වැසි ඇති වෙන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති වීමේ හැකියාව පවතිනවා. දිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් පිවිසිලිමත් වන සිල්ලා සින්න කැමැතියි. ශ්‍රී ලංකාවෙන් පිටකිරීමට තැත්කළ විදේශ මුදල් විශාල තොගයක් අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන්ට හැකි වුණා. සිංගප්පූරුව බලාපිටත්ව යාමට පැමිණි ඉන්දියා ජාතිකයෙකු සතුව තිබියදී මෙම විදේශ මුදල් තොගය සොයාගෙන තිබෙන්නේ. එහි වටිනාකම රුපියල් කෝටි 2කට අධික බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ. අද අලුයම එකට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් UL 306 තරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත් වීමට පැමිණි ඉන්දියා මගයෙකු සම්බන්ධයෙන් සැකසී තිබුණු ශ්‍රී ලංකා රේගු නිලධාරීන් පරීක්ෂාවට ලක් කරා. ශ්‍රී ලංකාවෙන් පිටකිරීමට තැත් කළ තවත් විදේශ මුදල් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හමත් වුණා. එහි තිබී සොයාගෙන ලැබුවා මහා බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුන් 19,250ක්, යුරෝ 95,000ක්, සවුදි රියල් 71,500ක්, එක්සත් අරාබි එමිරාජයේ දිරාම් 21,000ක් සොයාගෙන ලැබුවා. සියලුම මුදල් වටිනාකම රුපියල් 2,74,65,332ක් පමණ වෙනවා. වැඩිදුරේ මර්ෂණ කටයුතු දැන්ටමත් සිදු වෙමින් පවතිනවා. තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටියෙන් දක්වමු. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය සංවිධාන කරන ජාත්‍යන්තර පාලි සමන්ත්‍රණය එම විශ්වවිද්‍යාලයේදී පැවැත්ුණා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යනංශයේ මහාචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිත යන ස්වාමින් වහන්සේ මෙහිදී දේශන පැවැත්තුවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා ඇතුළු විද්වතුන් මෙම අවස්ථාවට එක්ුණා. ජයන්ත විජේසිංහ විසින් රචිත කෙටිකතා සංග්‍රහයක් කොළඹදී එළිදැක්වුණා. 80 දශකයේ කෙටිකතා සමග 2018 ආදරණීය කතාවක් ඇතුළත් බෝඩින් කාර්යාගයේ විවාහයේ නැමැති මෙම කෙටිකතා සංග්‍රහය ඔහුගේ දෙවන කෘතියයි. දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්ුණා. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ජේෂ්ඨ මාධ්‍යවේදී ජයන්ත චන්ද්‍රසිරි මෙහිදී දෙසුම් පැවැත්වුවා. කෘතියේ මුල් පිටපත සම්මානලාභී කෙටිකතාකරු අජිත් තිලකසේන මහතාට පිළිගැන්වුවා. ජේෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතාගේ මාධ්‍ය ජීවිතය අලලා සැකසුණු මට දැන් 40යි කෘතිය කොළඹදී එළිදැක්වුණා. අශෝක ප්‍රියරත්න විසින් රචිත මෙම කෘතිය දුරට වැඩීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කුයේ දබාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් මාධ්‍යවේදීන් විද්වතුන් ඇතුළු පිරිසක් ඊටෙක්ව සිටියා. ශුද්ධ වූ ජුසේවාස් ශ්‍රී කුරුස වන්දනා ගමන රදගුරු වසම් 12ක් සංචාරය කිරීමෙන් අනතුරුව අවසන් කෙරුණා. ශ්‍රී ලංකා කතෝලික රාජගුරු මණ්ඩලයයි එය සංවිධාන කළේ. අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික් මායිම වන කලාවේ ප්‍රදේශයේදී ශ්‍රී කුරුස විශේෂ පිළිගැනීමක් හා පූජාවක් පැවැත්වුණා. අනතුරුව ශුද්ධ වූ ජුසේවාස් ශ්‍රී කුරුසය ගල්ගමුව රාජගුරු කතෝලික මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබුවා. නව රජ පත්වීම සැමරීම වෙනුවෙන් මරදාන කුප්පියවත්ත ප්‍රදේශයේ ජනතාව විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු එම උත්සවයට ප්‍රදේශ මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. නව රජ රැකගැනීම වෙනුවෙන් ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට සහය දීමට සූදානම් බවයි එම ජනතාව මෙහිදී ප්‍රතිඥා දුන්නේ. දැන් අවධානය ක්‍රීඩා ප්‍රවෘත්ති වෙත. රොටැක්ස් මැක්ස් ආසියානු කාට ඉංශූරතාව දිනා ගැනීමට මෝටර් රථ දහවන ශූර එෂාන් පීරිස් සමත් වුණා. දහවන ශූරතා රැසකට හිමිකම් කී එෂාන් පීරිස් ප්‍රංශය, ජපානය, චීනය, සිංගප්පූරුව, තායිලන්තය හා මැලේසියාව යන රටවල කාර්ටින් දහවන තරඟවලින් විශිෂ්ට ජයග්‍රහණ අත්කරගෙන තිබෙනවා. වයස අවුරුදු 20ක් වන එෂාන් මෙම ජයග්‍රහණයත් සමග 2019 ආසියානු ෆෝමියුලා 3 කාණ්ඩයේ තරඟාවලියටද සහභාගී වීමට අපේක්ෂා කරනවා. මැලේසියාවේ පැවති රොටැක්ස් මැක්ස් ආසියානු ශූරතා සමස්ත තරඟාවලියේ දෙවන ස්ථානය සහ X30 ආසියානු ශූරතාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීමටද එෂාන් පීරිස් සමත් වුණා. මැලේසියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන එෂාන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ තුල නියෝජනය කරන ලාබාලතම දාවන ශූරයා දෙවනවා.
ඒ ක්‍රීඩා පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. පසුරු දෙකේ සිට පෑන් පෑපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk